pa de pin bada sip gat nida si vinwa sip gat nida si vinwa චිත්‍ර මං හිතන්නේ මේ අවස්ථාවේට ගැළපෙනම ගීතය තාමත්ම ලස්සන ගායනා කරා. හැබැයි මේක මානසික අල්ලසක් විදිහට මම නම් දකින්නේ ඉරේෂද දීපු. මොකද වාට හිතන්නේ? ඒ වගේ නේද? ඒක සින්දුවේ මියා කොමත සින්දුව කියද්දි තේරුමක් බලන්නේ මොනවද හිතෙන්නේ කියලා රිද්ම් එක විතරයි. හැබැයි මම මේ වෙලාවේ මං හරියම තේරුම තියෙන සින්දුව කියන්නේ මම මතක් වුණා රොඩේ පාදා. ඒක නෙමෙයි කියන්නේ පාදේ. සචිත්‍රත් ගායකයෙක් සචිත්‍රගේම මේ ගීතිකුත් තියෙනවා නේද? අපි ඒක ගැන පස්සේ කතා කරන්න තෝනේ. මොකද ඒ ගීතයේ මේ මේකින් එකේ දේවල් ටිකක් තියෙන හින්දා. හරි. හරි කොහොම නමුත් දැන් කතාවේ ඉතුරු කොටසට අපි එනවා. දැන් සචිත්‍ර මේ විදිහට කියලා තියෙන්නේ මෙහෙමයි මොන හරි වැරද්දක් කිව්වොත් මම මැදින් පැනලා හරි ගස්සන කියලා ඔය සම්පූර්ණයි තියෙකට තියෙනවා. හරි. ඕකේ. දැන් ඊට පස්සේ ආඩ මොනවද මතක සචිත්‍ර සම්බන්ධයෙන්. එතෙන් පස්සේ ඔව් ඊට පස්සේ කතා කරා හොර නිකන් ඒ ගෙදරින් මෙයා දැන් ආත කේන්ටි ගස්සන මෙයාත් එක්ක ආ මොනවද මේ කතා කරන්නේ හොරින්. අන්න නිකන් අහනවා නේ නිකන් කොහමද දවසේ වෙන දේවල් තවමත් මොකද ස්පෙෂල් ෆීලිංගක් දෙන්න කිව්ව නැද්ද? නෑ ඒ කියන්නේ ඉරේෂත් එක්ක විතරක් නෙමෙයි. මුලින්ම මල්ලීක කතා කරනවා. ඊට පස්සේ අම්මල එක කතා කරනවා. එහෙම පාස්ලා මෙතනට තමයි එන්නේ. අන්තිමටම ඉවර වෙන්නේ මෙයාගේ. ඕකේ. ඉරේෂත්. ඊට පස්සේ කතා කළ කුමරි අපි හැටන් ගිහිල්ලා එදා ෆැමිලි දෙකම ගියා. එදා තමයි මේගොල්ලන්ගේ අම්මලට පොඩ්ඩක් දැනලා තියෙන්නේ මම් දීපු තේ කෝපි ඔයා බොල් කරන්නේ. මොනව? පොඩක් පොඩක් ක්ලෝස් වෙලා තිබුණා ක්ලෝස් වෙලා තිබුණා නැත්නම් මම කෝල් කරලා අපිට ෆෝන් තිබෙන්නේ නැහනේ ඒ දවස්වල මම කෝල් කරේ මම පොඩි කාලේ එකතු කරලා පහේ කාසි ඕකේ ඒ කාසි එකතු කරලා මම තියලා තියෙන එක එක පෙට්ටි වල හරි අවස්ථාවල් ගන්න ඕනේ ඒ පෙට්ටි ටික වෙරයි කෝල් කරා කෝල් කරා ඔව් ඉතින් ඒ වෙද්දි මට අර හැමතිස්සෙම අර කතා කරනවා බැලෙනවා එහෙම නැවෙ කියලා අර මිස් වෙනවා නැති වෙනවා ඒ ලාර්ඩින් කෝල් කරලා ඒ දැන් අපි හැටන් යද්දී එතකොට ඉතින් ඒ වෙන්න තියෙන දේවල් වෙලා ඕ තේරෙනවා එදාම තමයි මෙයා කිව්වේ ඔයා අම්මලට කියනවාද මං අම්මට කියනවා ආ ඒ කියන්නේ මේ වෙනකන් තවම මේ I love you hari propose කරලා hari will you marry me no nothing මුකුත් නැහැ what the මරුනේ ඒ දුපා කීයට බලාපොරොත්තු වුකුත් නැද්ද
Oh, request කරලා හත් නැද්ද? අර ගන්නේ after marriage. කරලා කියලා දෙනවා මම ඊට පස්සේ. ඕ පස්සේ. අනිකන් නිකන් කියන්නේ phone එක තිබ්බම love you. ආ airport එකේදී. ඊට පස්සේ දැකලා love you. airport එකේදී කියන්නේ ඔයාලා බලලා love you. දෙලද්ද. ඔකේ airport එකේ. ඔව් ඒ වෙලාවෙදි වගේ නම් කියලා love you කියලා වෙන. alright fly කරනකොට. ඔය යනවා නේද? matches වලට යනවා. okay. ඒ ඒ වගේ තමයි කොහමාර ඊට පස්සේ මාස අවුරුදු අපි හය මාරක් විතර හිටි හතකට කිට්ටු වෙන්න හිටිය. ඊට පස්සේ තමයි වෙඩින් එක ගත්තේ. ඕකේ හරිද. වෙඩින් එකට පස්සේ කතා කරලා අපි පස්සේ කතා කරන්නේ. හැබැයි දැන් ඔයගොල්ලන්ගේ affair එක තිබුණේ relationship එක තිබුණේ ඒ අවුරුදු ගානෙම ඇසද ඔයගොල්ලෝ කොහෙවත් couple එකක් විදියට තනියම ගිහිල්ලා නැහැ කියන්නේ? නැහැ. පළවෙනි දවසේ අං අම්මට මෙයා මට කිව්වා කතා කරන්න ඕනේ කියලා අපි දැනගන්න. එදා ටවුන් එකට එන්න කියලා ඒත් මම පැයක් විතර පරක් වුණා. පළවෙනි දවසේ බැනුම් ඇහුවා. වෙලාවට වැඩ කරන්න ඕනේ. මේ උඹ වැඩ කරන්න නැති මිනිස්සුන්ට මම කැමති නෑ වැඩිය කියලා මෙයා ටවුන් එක මැද්දෙම බැන්න. ටවුන් එකේ හිටියා. විනාඩි 45 පැයක් විතර පරක් වුණා. මම ඉඳලත් නෑනේ. කවදාතර එහෙම වුණා මෙතන. මම හැබැයි හිතේ සචිත්‍ර තමන් ආදරය කරන කෙනා වෙනුවෙන් අවුරුදු ගාණයක් ජීවිතයක් උනත් බලන් ඉන්න පුළුවන් කියලා එහෙම නැද්ද? අමාරු වෙලා. හා රස්නේ කොහමද තින්නේ? ඊට පස්සේ ඒත් වැඩි වෙලා කතා කරන පාරන කවුද මන්ද දෙන්නේ අපේ අම්මා වගේ දැක්ක කියලා මියා මාවත් දාලා දිව්වා. එදා ඊට පස්සේ මේ මං කො මේක හරියන්නේ. ඒත් අම්මා මට කොහොමද කිව්වා ගෙදරට එක්කගෙන ඉන්න කතා කරන්න පිට කතා කරන්න යන්න එපා. ඒක වට හරිය නෑ නේ. ඇත්තටම ඉතින් තනියම කතා කරන්න අඬ ගහලා මෙයා වෙලාවට එන්නේ නැත්නම් ඔයා මගෙද දාලා දුවනවා නම් ඇත්තට මේකෙන් වැඩක් නෑ නේද? හොඳයි ඉතින් අපි ඊට පස්සේ බලමු සචිත්‍ර ඉරේෂා ඊට පස්සේ family එකේ consent එක දැන් හම්බලාන් තියෙන. ඊට පස්සේ කොහොමද ඒගොල්ලන්ගේ කතාව මේ ගලාගෙන යන්නේ කියලා. But before that මම ගන්නවා මගේ break එක. And how do you do that? You need to practice this. Okay. Sachit, I'm going to do it. All right, okay. Break. Yes.